අපි දේවදරුවන් හැටියට අපි වෙනස් කියලා මිනිස්සුන් අඳුනාගෙන තිනවද දැන් මේ දේවමාලිගාවට ඇතුල් වෙච්ච මේ කොර මිනිසයාගේ ජීවිතය ගැන අපි සෝදිසි කරමින් යනකොට තුන්වෙනි පරිච්ඡේදයේ ක්‍රියාපදයේ 9 වෙනි පදයයි 10 වෙනි පදේ අපිට මතක් කරනවා මුළු සෙනග ඔහු ඇවිදිනවත් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා දැක දේවමාලිගාව සුදර්ශන් දුරටුව ළඟ හිඟමින් ඉඳගෙන උන් තනත්තා ඔහු බව දැන ඌට සිද්ධ වූ කාරණය ගැන පුදුමයෙන්ද විශ්මයෙන්ද පිරුණෝය දැන් බලන්න තත්වේ වෙනස් වෙච්ච කෙනාගේ තිබියුතු තව පැතිකඩයක් මොකද්ද ජීවිත සාක්ෂිය එයා ඉස්සල්ලා හිටියේ කොහොමද දැන් ඉන්නේ කොහොමද කියන එක මිනිස්සු දැක්කා එයා හිටියේ අතන දොරකොඩ ළඟ දේවමාලිගාවේ සුදර්ශන දොරකොඩ ළඟ හිටියේ හැබැයි දැන් මෙන්න එයා දේවමාලිගාවට ඇවිල්ලා මෙයා දේවමාලිගාව තුලට ඇතුල් වෙනවා ජීවිත සාක්ෂිය එයාගේ ඉස්සල්ලා හිටපු තත්වෙත් මිනිස්සු දැක්කා දැන් ඉන්න තත්වෙත් දකින්න අපේ ජීවිතවල මිනිස්සු දකින්නවද ඉස්සල්ලා හිටපු තත්වෙන් දැන් අපි වෙනසක් වෙලා තිනවා කියලා ඒක අපේ ජීවිතයෙන් දකින්නම ඕනේ ඒ අපේ ජීවිතේ සැබවින්ම වෙනසක් වුණා නම් මිනිස්සු දකින්න යනවා අපේ ජීවිතය ඉස්සල්ලා තිබුණු තත්වයේයි දැන් තිබුණු තත්වයේ අතර වෙනස ක්‍රියාපොතේ 4 වෙනි පරිච්ඡේදයට අපි අවධානය යොමු කරුතින් 13 වෙනි පදේ එතන කියනවා මේ පේත්‍රස්ගේද යොහන්ගේද නිර්භීතකම දැක්කා මේ මිනිස්සු ඒගොල්ලන් අපණ්ඩිතයි නූගත් අය ඒගොල්ලන් දැක්කා හැබැයි ඒගොල්ලන් දැන් ගොඩක් නිර්භීතයි ඒ වගේම එතකොට මේ මිනිස්සුන්ට මොකද්ද මතක් වුනේ ඒ මිනිස්සුන්ට මතක් වුනේ ඒගොල්ලන් යේසුස් වහන්සේත් එක්ක හිටියානේ කියන එක අපි යේසුස් වහන්සේත් එක්ක ඉන්න බව මිනිස්සු දැනගන්නවද අපි යේසුස් වහන්සේත් එක්ක ඒගොල්ලන් යේසුස් වහන්සේත් එක්ක හිටියා කියලා දැනගත්තා අද අපි යේසුස් වහන්සේත් එක්ක ඉන්න බව අපේ ජීවිතේ මිනිස්සු දකින්නවද යේසුස් වහන්සේත් එක්ක මෙයත් එක්ක යේසුස් වහන්සේ ඉන්න නිසා තමයි මෙයා මේ විදිහට ඉන්නේ කියන එක දකින්නවද අපේ ජීවිතේ පාවුලුතුමාගේ ජීවිත සාක්ෂිය වෙනස් වෙනකොට ක්‍රියා 9 අපිට මතක් කරනෝ 21 වෙනි පදේ පාවුලුතුමා වෙනස් වෙලා එයාගේ තත්ත්වය වෙනස් වෙලා දැන් එයා යේසුස් වහන්සේ ගැන කියනවා ඉස්සලා යේසුස් වහන්සේට විරුද්ධව හිටියේ 21 වෙනි පදේ කියනවා 9 ක්‍රියාපොතේ ඒ ඇසු සියල්ල විස්මපත්ව මෙම නාමයට යාඥා කරන්නන් යෙරුසලමේදී නාස්තිකල තැනත්තා මොහු නොවේද මොහු මෙහි ආවෙත් ඔවුන් බැඳගෙන නායක පූජකයන් ඉදිරිපිටට ගෙන යන අදහස පිටේයි කීවෝය බලන්න ජීවිතයේ සැබවින්ම වෙනසක් වෙලා තිනෝ ඒක අනිත් අය දකිනවා ඒක කොච්චර අලංකාරයිද ඉතින් අපේ තත්වයන් වෙනස් වෙනකොට අපේ අපි යථා තත්වයටපත් වෙනවා නේසුංශෝ දැනගන්නවා කියන කෙනෙක් යථා තත්වයටපත් වෙනවා නැත්නම් යථා තත්වයේ උන්වහන්සේගෙන් මොනවාද පරණ තත්වයේ තමයි උදාහසට ලක් වෙලා හිටියේ දැන් නේසුංශෝ දැනගත්ත කියන්නේ යථා තත්වයටපත් වෙන නැවත දෙවිඳුන් එක්ක සමගි වෙනවා එතකොට මේ මිනිස්යාගේ ජීවිතේ ඒ සාක්ෂිය අනිත් අය දකින්න යනවා ඒ සාක්ෂිය තුලින් එයා දෙවියන් වහන්සේට මහිමේ දෙන්න යනවා ඉතින් ඔබටයි මටයි මේ වගකීම අදක් තියෙනවා සුව වුණා ඒ හැටියට අපි එසේ කරමු ඔබට ජේසු පිහිටයි